තුමාන්ට සූතිවන්තයෙනවා ෘජු කතානායකතුමනි අවස්සා ලබාදීප සම්බන්ධව අද විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මේ විවාදයට ඉදිරිපත් කරන කරුණු කාරණාත් සම්බන්ධ කරගනිමින් පුංචි විශ්ලේෂණයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ දිනවල අපි දන්නවා පාර්ලිමේන්තුව තුලින් ක්‍රියාත්මක වෙන අධීක්ෂණ කාරක සභාවල මේ අධීක්ෂණ කාරක සභාවල වැඩ කටයුතු කරද්දී අපිට පැහැදිලිව අඳුන ගන්න ලැබෙන කාරණාවක් තමයි හැම අමාත්‍යංශයකම තියෙන ආයතනවල ඒ ආයතනවලට පැවරිලා තියෙන එහෙම නැත්නම් පනතකින් සමහරලාට ගැසට් එකකින් වෙන්න පුළුවන් ඒ පැවරිලා තියෙන රාජකාරිය සහ ඒ වගකීම් ටික නිවැරදිව ඉෂ්ට වෙලා නැහැ මේ රටේ. අපි බලපුවා මේ හැම අමාත්‍යංශයකම මේ රටේ ජනතාවගේ හැම ප්‍රශ්නයක්ම නියෝජනය කරමින් මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ රටේ සකස් වෙලා තියෙන කාලයක් තිස්සේ. හැබැයි මේ අමාත්‍යංශවල තියෙන ආයතනවල මේවා සකස් වෙලා තිබුණට පොත්වල ප්‍රායෝගිකව මේ රටේ නිවැරදි ක්‍රියාදාමයක් තුල ක්‍රියාත්මක වෙලා නැහැ. අපි දකිනවා මේකට ප්‍රධාන වැරදිකරුව හැටියට දකින්නේ මේ රටේ ඉන්න සමහර ප්‍රධාන නිලධාරීන්ගෙන් තමයි මේ අතපසුවීම් සිද්ධ වෙලා තියෙන්නේ. අපි දැක්කා සමහර ආයතනවල තියෙන ප්‍රශ්න ටික අපි මෙතන පෙළ ගැස්සුවොත් ඒ ආයතනවල තියෙන ඒ ප්‍රශ්න නිවැරදි කරොත් සමහරලාට මේ රටේ තරුණ අසහනය විශේෂයෙන්ම විසඳන්න පුළුවන් අපිට. හැබැයි එවැනි වැඩසටහන් හදලා නැහැ. ඒක ඉස්සරහට ගිහිල්ලා නැහැ. සමහර වෙලාවට එයාගේ වියදම් ටික ගත්තාම අසීමිත වියදම් ප්‍රමාණයක් ඒගොල්ලෝ මේ රටේ ආණ්ඩුව උපයන දැනෙන් වියදම් කරනවා. හැබැයි ඒක කොච්චර ප්‍රතිඵලදායකද? ඊළඟට එතන ඉන්නවා විශේෂයෙන්ම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබලා මෙරටේ ඉහළම තැන්වලට ගිහිලා ගත්ත උපාධිය අරගත්ත නිලධාරි තමයි එතන වාඩි වෙලා ඉන්නේ. හැබැයි මේ නිලධාරින්ගෙන් මේ රටට ඒ නිවැරදි ප්‍රතිඵලය සහ එයාගේ සේවය ලැබුණද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව රජයට කියනවා මේ රටේ තරුණයෝ එළියට බැහැලා ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. මේ සිස්ටම් චේන්ජ් එක තියෙන්නේ මේ අමාත්‍යංශය ඇතුලේ තියෙන ආයතනවල කියන එක පැහැදිලිව මතක තබා ගන්න. මේ සිස්ටම් චේන්ජ් එක මේ ආයතනවල ඇතුලේ අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. හැබැයි අපි දකින්නේ නැහැ වර්තමාන ආණ්ඩුව මේ සිස්ටම් චේන්ජ් එක නිවැරදිව සිද්ධ කරනවා කියලා. අපි දකින්නේ නැහැ පැහැදිලිව මේක කරනවා කියලා. මොකද ඒකට හේතුව තමයි අපි ගිහිල්ලා මේ සෙක්ටෝරල් කමිටි එකේ මෙම නැත්තම් මේ අධීක්ෂණ කාරක සභාවේ අපි වාඩි වෙලා මේ සම්බන්ධව සාකච්ඡා කළ සමහරට තීන්දුව තියෙන අරගෙන බලපුවාම ඒවා අමාත්‍යංශ මට්ටමේ සිද්ධ වෙච්ච වෙන්න ඕන කාරණා. හැබැයි තවමත් ඒ කාරණාවලට අත ගහලා තියා ඒත් එක්ක සමහරලාට සාකච්ඡා කළා නැහැ සමහරව බලපුවාම. ඒ නිසා අපි දකිනවා මේ ආණ්ඩුව මේ රටේ මේ ප්‍රශ්න විශාල වශයෙන් ඇති කරලා මේ ජනතාව එළියට බැහැලා සමස්තයක් හැටියට ජනාධිපතිවරයව අගමැතිවරයව සහ කැබිනට්ටුව ගෙදර ඇරලා ආණ්ඩුවම ගෙදර යන්න කියපු මොහොතක තමයි ජනාධිපතිවරයා විතරක් වෙනස් වෙලා අද නැවත වතාවක් ඒ ආණ්ඩුව මේ රට පාලනය කරන්නේ. හැබැයි පැහැදිලිව අපි දකිනවා තව දුරටත් මේ ආණ්ඩුවේ මේ ඉන්න කැබිනට් එක ඇතුළේ මේ කණ්ඩායම විසින් මේ කරගෙන යන වැඩසටහන මේ රටේ සාර්ථකත්වයක් අප හැටියට පේන්නේ නැහැ. දැනට తాවකාලික විසඳුම් ටික සමහර ඒවා අරගෙන යනවා. හැබැයි දීර්ඝකාලීන සහ මැදකාලීනව ගන්න තියෙන තීන්දුව తీරන කිසි දෙයක් අරගන්නේ නැහැ කියන එක අපිට පේනවා. ඒ නිසා මේ රටේ මේ සිද්ධ වෙලා තියෙන අපි ජනතාව මුහුණ දීලා තියෙන මේ ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් මෙතනින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉල්ලනවා මේ රටේ සමස්ත ජනතාවම ජනවරමක් මේ වෙලාව ඉල්ලනවා. එදා පාරට බැහැලා කියපු ඒ ජනවරම ඉල්ලන එක අද තමුන්ගේ ගෙවල් ඇතුලේ ගමේ ජන සමාජය තුළ හැම දෙනෙක්ගෙම කටින් පිටවෙන දෙයක් තමයි දැන් මේ රටේ මේ පාර්ලිමේන්තුව සහ මේ කණ්ඩායමට ජනවරමක් ඕනා නිවැරදි ජනවරමක් අරගෙන කණ්ඩායමක් කරලා වාඩි වෙලා මේ රටේ පස්සු ටික විසඳන්න ඕන කියලා. ඒ නිසා එහෙම ජනවරමක් නැතුව මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් අහිංසක ජනතාව එළිය ඉඳලා බලාපොරොත්තු වෙනවා නම් කිසි දවසක ලැබෙන්නේ නැහැ කියන එක විශේෂ පණිවිඩයක් හැටියට දෙන්න ඕන. එහෙනම් අපි ඉල්ලනවා නැවත නැවතත් බොරුවට කතා පවත්තලා මේ රටේ ජනතාව ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා කියන්න එපා. මේ රටේ ජනතාව ඡන්දයක් ඉල්ලනවා.
එනිසා තමයි පළාත් පාලන ඡන්දය අද සමහර මාධ්‍ය ආයතන ඒගොල්ලන්ගේ සමීක්ෂණ වලින් 80ක් 85ක් ඒගොල්ලෝ සමීක්ෂණය කරපුවම ඒගොල්ලන්ට ඉල්ලලා තියෙන ජනතාව මොනවද පළාත් පාලන ආයතන ඡන්දය ඉමුසිම දෙන්න කියලා. ඒ නිසා පළාත් පාලන ආයතන ඡන්දය ඉමුසිම විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව ගැනත් ඒ අය විශේෂයෙන් බලාගෙන ඉන්න නිසා විශේෂයෙන් ඔබතුමාට මතක් කරන්න ඕන මේක අනිවාර්යයෙන්ම කළ යුතු වෙන ඉස්සරහ කාලයේදී. මොකද මැතිවරණයක් නැතුව මේ ස්ථානවල ඉන්න අමාත්‍යවරු සහ ඒ කණ්ඩායම් එකට පෙළ ගැහිලා ඉන්න සමහර නිලධාරීත් එක්ක එකතු කරගෙන ඉන්න මේ කණ්ඩායම් අතර තියෙන මේ ප්‍රශ්න ටික විසඳන්න හම්බෙන්නේ රටේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා අපි විශේෂයෙන්ම නැවතත් ඒක මතක් කරනවා. මොකද එහෙම නැතුව ගියොත් බරපතල ප්‍රශ්නයකට මේ රට ඉස්සරහ කාලයේදී මුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද හේතුව අපිට පේනවා පැහැදිලිව ගත්තාම දැන් එක පැත්තකින් ඊයේ කතා කරා මේ රටේ සුළුහා මධ්‍ය පරමාණ කර්මාන්තකරුවා ගැන. දැන් ඒ කර්මාන්තකරුවා ගැන මහා පොළවේ තියෙන තත්ත්වය මොකද්ද? මහා පොළවේ තියෙන තත්ත්වය තමයි ඒ කර්මාන්තකරුවට විදුලි බලේ ඉඳලා තමුන්ගේ විශේෂයෙන්ම තමුන්ගේ වැඩපොළට අවශ්‍ය කරන දේවල් මිලදී ගැනීම වල ඉඳලා ඊළඟට තමුන්ගේ වැඩ කරන අයට දෙන වැටුපේ ඉඳලා ඊළඟට තමුන්ගේ ප්‍රවාහන වියදම් ඒ තෙල් වියදම් ඒ සියල්ලම අරගෙන ගත්තාම ඒ කිසි කෙනෙකුට ලාභයක් නැති වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ වෙලදී ලීසින් ගැන කතා කරා. තමුන්ගේ ලීසින් කරපු වාහනේ අරන් ගිහිල්ලා ඒක නැති කරාට පස්සේ ඒ ආයතන සියල්ල කඩන් වැටෙනවා. ඒ නිසා මේ කඩන් වැටීම කඩන් වැටෙන්නේ චක්‍රයක් විදිහට කණ්ඩායමක්මයි කඩන් වැටෙන්නේ. මේ කඩන් වැටෙද්දී ඒ කඩන් වැටීමේ ප්‍රතිඵලය සමස්ත රටමයි කඩන් වැටෙන්නේ. ජනතාව තමයි ඉදිරි කාලෙදී හාමතේ ඉන්නේ. එහෙම නැත්නම් ජනතාව තමයි අඳින්න නැතු යන්නේ. ජනතාව ටික තමයි අනිත් පාසුකම් ටික නැතු යන්නේ. එනිසා මේ කාරණාටික නිවැරදිව හඳුනාගන්නේ නැතුව අපිට මේ ප්‍රශ්න ටික විසඳන්න බෑ. එනිසා මේ ප්‍රශ්න විසඳිය යුත්තේ පැහැදිලිව අමාත්‍යංශ මට්ටමින් අමාත්‍යංශත් එක්ක තමයි සාකච්ඡා කරලා මේ නිලධාරීත් එක්ක ඒ අංශවලට අවශ්‍ය කරන වැඩසටහන හදන්න තියෙන්නේ. එනිසා මෙතන අපි දකිනවා මේ අඩුපාඩු ගොඩක් මෙතන තියෙනවා. දැන් මොනවද බහුලව සිද්ධ වෙන්නේ රටේ? බහුලව සිද්ධ වෙන්නේ ඔබතුමාට කියන්නම් මේ සමහර පාර්ලිමේන්තු වල දැන් අර රත්තරන් මන්ත්‍රීවරයාට ඉඩම් අක්කර 150ක් 200ක් වෙනම අල්ලගෙන ඉන්නවා. ඒක දැන් ආණ්ඩුවෙන් ගන්න බදු මුදලත් ඒකටත් අඩු මුදලක් ගහලා බදු මුදලක් ගහලා දෙන්න යන්නේ. මොනවද මේ සන්තෝෂයෙන් හැටියට දෙන්න යන්නේ? ඉතින් මේ කාරණා අපි ඉදිරි කාලේ එකතු කරන්නම්. ඔබතුමාට නං වශයෙන් සහ ගම් වශයෙන් ඒ ස්ථාන වශයෙන් ඉදිරි කාලේ එකතු කරන්නම්. මේව ඔක්කොම කප්පන් එහෙම නැත්තම් මේ තමුන්ගේ ආණ්ඩුවට සහයෝගය දක්වන්න බොරුවට මෙහෙන් ආටෝපේට වෙන එකක් කියලා අතුලාන්තේ සිද්ධ වෙන්නේ වෙන කාරණාවක්. ඒ නිසා දැන් මීගොමේ තියෙ පෙරද අක්කර 150 200කට වඩා දේශපාලන කණ්ඩායම සම්බන්ධ වෙලා LRC ඩෙන්ටි කල්ලක. ඉතින් මේ වැඩ නම් ආණ්ඩුව කරන්නේ ජනතාව පැත්තකින් බලාගෙන ඉන්නකොට ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැතුව, හැබැයි ආණ්ඩුවේ කණ්ඩායම තමුන්ගේ බඩ වඩා ගන්න අවශ්‍යක වැඩ පිළිවෙල තාම ක්‍රියාත්මක කරගෙන යනවා නම් ඒවා නිවැරදි විය යුතුයි කියලා විශේෂයෙන් මතක් කරනවා. දැන් අපි අරගෙන ගත්තාම දැන් අපි රෝහලකට ගිහිල්ලා බලමු. අයිස්සක මිනිස්සෙක් ගිහිල්ලා බෙහෙත් ටික ගන්න ගියාම එයාට බෙහෙත් ටික තියනවද? එයාට බෙහෙත් ටික නැහැ. පරීක්ෂණ කරන්න ගියම තියෙන ප්‍රශ්න ටික බලන්න. ඒ අවශ්‍ය කරන ඒ පාසුකම් ටික නැහැ සමහර තැන්වල. ඉතින් ඒවට ඒ පාසුකම් දෙන්න වැඩපිළිවෙලකුත් නැහැ. එහෙනම් ඒ අඩු ගානේ මේ දවස්වල ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඔක්කොම දෙනා වාඩි වෙලා එක්කෝ සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් හදන්න. හැබැයි එහෙම වැඩපිළිවෙලක් නැහැ. මොකක් හරි අපි සමග ජන බලයගේ මොනවා හරි දුන්නොත් ඒක විවේචනය කරන්න ඉන්නවා සෑහෙන දෙනෙක් ආණ්ඩුවේ ඉඳගෙන. හැබැයි ඒකට විසඳුමක් ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වගේම නීතිය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ඊළඟට අපි යෝජනා කරලා තියෙන අපේ පක්ෂෙන් ඊළඟට දාන්න පිටරට සුද්දෙක්ක අපේ ලයිස්තුවට ඒ සුද්දට කියන්න අයිඩෙන්ටි එකක් හදාගන්න උපැන්නයක් හදාගන්න ප්‍රශ්නයක් වෙන්න එපා. මොකද ලයිස්තුවේ ඒ සුද්දට ඉන්න පුළුවන්. සුද්දට ඉන්නකොම ඒ සුද්දා සුද්දා පිටරට මිනිහෙක් කියලා කිව්වට වැඩක් නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ සුද්දා පිටරට කියලා එකෙන් අයින් කරන්න. ඒක තමයි මේ රටේ අද සිද්ධ වෙන කාරණා. දැන් ඒව රැකගන්නේ කවුද? ඒව රැකගෙන රටේ ජනතාවට දෙන ආදර්ශය මොකක්ද? මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ දෙන ආදර්ශය මොකක්ද? ඒ නිසා පැහැදිලිව අද පේනවා තමුන්ගේ ආණ්ඩු බලයේ රැකගන්න ඕනම දහචරා වැඩක් කරන්න සූදානම් ඉන්න කණ්ඩායම්. ඒ නිසා මේ වැඩපිළිවෙල වහාම තමුන්නාසල ආණ්ඩුවේ අයත් දැනගන්න ඕන තමුන්නාසල කරන වැඩපිළිවෙල හරිද නැද්ද කියලා ජනතාව ඉදිරියේ එහෙම නැත්නම් කඩපතක් ඉදිරියේ ගිහිල්ලා කතා කරන තීන්දුවක් අරගෙන තමුන්නාසල කරන කාරණාව හරිද වැරදිද කියලා. ඒ නිසා විශේෂයෙන් මතක් කරනවා මේ රට නිවැරදි ගමන් මාර්ගයකට යන්න නම් මේ රටේ ජනතාවගේ නැවත වතාවක් විමසන්න ඕන කවුද ඒ වැඩේ කළ යුතු සුදුසුම කණ්ඩායම කියලා. ඒක අහන්න තමුන්නාසලා බය නිසා තමයි මෙච්චර කාලයකට තමුන්නාසලා ආපස්සට යන්නේ. ඒ නිසා අපි
අභියෝගයක් කරන අවසාන වශයෙන්. පුළුවන් නම් පොහොට්ටුවේ ඊළඟ පාන ජනාධිපති අපේක්ෂකෙක් පුළුවන් නම් ඉදිරිපත් කරන්න කියලා තමුන්නාසලට අභියෝගයකුත් දෙනවා මේ වෙලාවේ. පොහොට්ටුවට එහෙම තමුන්නාසල කියනවා හයියක් තියනවා කියලා මහපොළොවේ. හැබැයි තමුන්නාසල අභ්‍යන්තරව පිළි අරගෙන තියනවා එහෙම හයියක් තමුන්නාසලට නැහැ කියලා. එහෙමනම් හයියක් නැති කන්නායම පුළුවන් නම් අපි අභියෝගයක් කරනවා ඊළඟ මැතිවරණයට පුළුවන් නම් ජනාධිපති අපේක්ෂකෙක් ඔබතුමාලා ඉදිරිපත් කරන්න කියලා. අවසාන කරන බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම.